උන් දෙලේ සතුන් ඝාතනය කරන ව්‍යාපාරික ස්ථානයේ හැකියාවක නිරත වෙලා ඉන්නවා නම් එම පුද්ගලයාට ඒ කාර්යාල සේවය ආදී බාහිර දයක් එකෙම කරනවා නම් එයාට හොඳමාරක බලපෑම් මොකද කියලා මේක අහනවා. මෙතනින් අපි දැනගන්න ඕනේ බුදුදහම ක්‍රියාවාදයක් නෙවෙයි. ක්‍රියාවත් එක රෝහලේ තියෙන ක්‍රියාවලියත් එක මෞපින් අවංකන එකක් නෙවෙයි බුදුදහම කියන්නේ. මෙතෙන්දී ඇදීන්නේ සමා තුළ සමා සතාන ඝාත කරනවාද සමා මොකන්ද කරන්න කියන එක ඇදීන්නේ ඒ ප්‍රාණඝාතයේ මුල් ක්‍රියාව සමාද ඇති වෙනදී. සමා තුළ කරන දේ තමයි සමාද බෞද්ධ පින්වි. අනුන් කරන දේවල් අනුන්ට පෞද්ද පින්වි. ඒ බුද්ධිලා කරන හැටි ඒ බුද්ධිලාට පින්කෝ පෞද්ගවට පත් වෙනවා. යම් දිනක දැන් මෙතෙන්දී අපි දකින්න මේක ගැළපෙන එක තමයි කුකුට මිත්‍ය වැද්දාගේ භාර්යාවේ කතාව. දැන් වැද්දා එකලා සම වැද්දාගේ එකලා ගිහින් විවාහ වෙනවා. ඒ වැද්දායි කටයුතු කරලා දෙන ගමන් වැද්දාට දුරු වේතල ඉල්ලපුවා මේ වද්දේනවා. මස් මාංශ කියලා හදලා දුනහම භෝජන හදලා දිනවා කබල කරලා දිනවා ඔක්කොම කරලා උයා දිනවා සමුළු මුක්ති දිනවා සමුළු ආහාර ගන්නවා ඒ වැද්දාට ආහාර හදලා දෙනවා. දැන් මේ බොහොම කවුරු දීර්ඝාණා විතර ජීවත් වුණා හත් අවුරුද්දේ සෝවාන් වෙච්ච පිටු කුමරියා. දැන් මේ කාරණේ අහලා ඉතින් විශ්වණ හතේලා හම්මා. ඒ දෝතාපන් වෙලා හිටු මේ පිටු කුමරියට පෞසිද්ධ වෙන්නතර වැද්දාට දෝපේ. අර දුරී දහ හදලා දීලා ඒ කටිතර කන්න ගුණ හදලා දීලා ඒ වැද්දාගේ අයිත් පයිත් කා ඔක්කොම කරලා කටිතර කරලා දීලා මේ කරනකොට. ඒ දැද්දේ පවු නැහැ. බුදුරණන් හරි දේශනා කරනවා අතේ තුවාලයක් ඇති කෙනෙක් මිහැල්ලීම අදේ තුවාලයක් නැතුව ඉඳල්ලීමයි දෙකේ වෙනසක් නැහැ. තුවාලයක් ඇති බුද්ධිය අනිදල්ලුවොත් ඒ තුවාලයේ වේගයෙන් විස ගමන් කරනවා. පොද හරියට විස හරියට කරේ. ඒ අපි ඒවලු බලුද්දා තුවාලයක් නැති කෙනෙක්ගෙන් අල්ලගුණාම අර මෙහෙ විස හරියට ගත වෙන්නේ නැහැ. ඒ වගේ අම් පිට කෙනෙක් පුතඥාන මානසිකත්වයේ ඉන්නම් ඉන්නේ. ඔහු හරියට තුවාලයක් වාස. පාප ධර්මයන් වල විස ඔහු කරා ක්‍රියාත්මක වෙන්නේ ඔය ක්‍රමයේ. පාපයේ කැමැත්තක් නැති තත්ත්වයකට පත් වෙන මානසිකත්වයේ ඇති. යම් කෙනෙක් අර තුවාලේ මොළේ වෙත ගතවලා. පාපයේ කැමැත්තක්. එහෙනම් සෝවාන් වෙච්ච තැන්පතන් අවුල කැමැති නැහැ. කැමැති නැති හිතක් නම් ඔහුට තියෙන්නේ. ඔහුගේ ක්‍රියාවලියේ මානසිකත්වයේ නිරෝෂණය කරන්න අර බඩගිටාවේ තියෙන වායිර සම්බන්ධ බලපාන්නේ නැහැ. කැමති නැති නිසා අහු පාපයක් කරන්න ඉදිරිපත් වෙනවා. දැන් අපි දුරු ඒ දැනක යම්පිලි කෙනෙක් ඉන්නවා නිගිට කටයුතු කරන්න. එයා දෙනා කුකුලෙක් මරන්න වරයි. අත්සාදාන අය යන්නේ නැහැ. වර්ණන් බෑව කරා. ඔහු දුම තේරුන්නේ නැද්ද? එතන නිගිට කටයුතු කරන එකේ අමාරුව තියෙන අඩුපාඩුව විදිහින් නාව ස්වභාවය. සතා නැරීමේ බරපතලකමක් වෙනසක් තිබුණේ නැද්ද? සතු වර්ණන ආයතනය. එතන ලිපිකාර කටයුතු කරනවා ඒකේ. දැන් එයා ලිපිකාර කටයුතු කරන දේ තියෙන මානසිකත්වයයි ඔයා මේ හරි ඔය මියාදිනේ නැලගෙන මේ කුකුලා බලලා දෙන්න කියලා දුන්නා නැති වෙන මානසිකත්වයේ වෙනසක් නැහැ. සාසාර දාලා මම යනවා මරණව කරන්නේ. එහෙම කරන්න පුළුවන්. මිය කියන එකක් කරලා දීන්නේ කරින්තද? අර මානසිකත්වයේ තමයි බලේ නැති බව එයාටම පේනවා. හැබැයි එතෙන්දී එකක් තියෙනවා. පානඝාතය කිරීම පිළිබඳව බලාපොරොත්තුව කැමැත්තක් ඔහුගේ. මෙන්න මේක තමයි ඉස්සෙල්ලාම පවු ඇරීමේදී පවර කැමැත්ත ඇරෙනවා. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් ඔහු මේ පවු වලට කැමැත්ත ඇරුණා. කැමැති වුණා. ආදරේ කැමැති නැති දාපේට පත් වුණා. ඔහු යකිගේ පාපකාරී ඉස්හානික ඔහුගේ පරිසරයේ ජීවිතය ගත කරන්න වුණා. අනේ මට කවදානම් දෙබඳුවන් නාමයේ පාපකාරීන්ගේ වෙන් වෙන්නේ නැන්න කොච්චර බලද. මෙන්න මේ මානසික අතේ උදා වෙනවා. ඒ අද්දවතුල උමුද ඒක මාර්ගය හම්බුනේ නැත්නම් ඊළඟ අද්ද එවන් දන්නේ වෙන් කර දැනු උපත්ය කරවන්න හේතු වෙන්නේ. එහෙනම් අවුට කවදාමත් ආපහු යන්න හේතු වෙන්නේ දුගතියට යන්න හේතු වෙන්නේ. මෙන්න ඒක විදිහේ හත්ය. දැන් ඉතින්නම් මොන කරන්නේ ධර්මයේ ආවදෙන්න කැමැත්තක් නැහැ. නමුත් කරන්න දෙයක් නැතුව නේද කරන්න පුළුවන්. කැමැති නැහැ. දැන් කැමැති නැහැ කියන එක තමයි මේ පටිවිරතෝ හොති කියන්නේ. නොකරනවා කියන එක නෙමෙයි. පානාති පාදා පටිවිරතෝ හොති අදින් ආදාන පටිවිරතෝ හොති. කානඝාත කිරීමට බඳුරු කැමැත්තක් නැහැ. හොරකම් කරන්න බඳුරු කැමැත්තක් නැහැ. කාම විද්‍යාචාරයට බඳුරු කැමැත්තක් නැහැ. බොරු කියන්න බඳුරු කැමැත්තක් නැහැ. ඒ වගේ ප්‍රසුනා වාද වරුදා වාද සම්පාපලාපාලී මේවා කරන්න කැමැත්තක් නැහැ. දසාවකසල් කරන්න කැමැත්තක් නැහැ. හැබැයි කොරන්නේ සිද්ධ වෙනවා කැමැත්තෙන් හරි. ඒම අවස්ථා තියෙනවා ඒ මතේ තමයි තමයි ගත කරමු කාමු අනු. දැන් මොකද කරන්නේ? හැබැයි කරන්න ඉඩ තියෙන. හැබැයි බොහෝම කැමැත්තේ. අනේ මට විද්‍යදියා. මේව පාප කර්මයක් නොකර නැතිලෙ ඉඳ නෑනි මට.
ඒක මාර්ගයක් අවදලා බෑදී. මනස හැබෙයිම විරති ගතර ගමන් කරනවා. උපාදානියෙදු දෙයක් ඉතන අඳු වෙන්නේ පානකාසිය උපාදානය කරන්නේ. වරවරාට උපාදානය වෙන්නේ විදිහක් නෑ කැමැත්තක් නෑ. උපාදාන විරෝධන බෞල විරෝධන නම් ඔය දෙකේ හරියන බලය ඇටි එකේ විදිහක් නෑ නෑ ඒ විදිහ කියන දිත්‍ති විපරිත. ඒ පාපේ. දිත්‍ති විපරිත හේතකින් සතර පාය උපාදාන හක්තියක් නෑ කියලා දෙන්නන්නේ ඒක. දිත්‍ති සම්පවිත හේතකින් කැමැති. කැමැත්ත ඇති නිසා ඔහු ඒ වැරදි වැඩේ කැමැත්තෙන් කරනවා. ඒක බරපතලකම දකින්නේ. ආ කැමැත්තත් එක්ක සම්බන්ධ වෙනකොට උපාදානිය ලගිනවා ඒකට සම්බන්ධය. සංහා උපාදාන ලගින ඒකෙන් භවය හට ගන්නවා. මේ ඔයක දකින්න තණ්හා උපාදාන ලැබෙන කැමැත්තත් එක්ක. රතෙක් වෙන්න කැමැති හැදුනා හරියන්නේ නැහැ. තණ්හා උපාදාන ලැබෙ වෙන්න නම් සතාවෙද තියෙන හේතු වල කැමැති නැති වෙන්න ඕනේ. ඒතොරයි තණ්හා උපාදාන දෙකෙන් පිළිගන්න. බල්ලෙක් වෙන්න කැමැති නැහැ. බල්ලෙක් වෙන්න කැමැති නැහැ. බල්ලෙක් වෙන්න දින බලු වැඩ වලට කැමැති. මේ බල්ලෙක් වෙන්න කොච්චර අකමැති නම් දේ වෙන්නේ බලු වැඩ වලට දින කැමැති නැති වෙච්ච දාන තමාගේ වැඩේ තමන් ගෙනියනවා ලෝකේ පිළිවඳ හොයන්නේ බලන්නේ මේ බල්ලු වැඩ වලට බාරයි මේ වගේ කැමැති බල්ලේ වෙලද අකමැති ඵලයේ පොච්චර කැමැති නම් හේතු වල කැමැති නම් උඩ බල්ලේ කෙනෙක් නම් හින්ද බෑ ඵලෙන් නාදින බෑ හේතු වල කැමැතා කල් හේතුරනෝ ඵලේ එහෙනම් බල්ලේ කෙනේ එපා නම් බලු වැඩ හොයාගෙන හිතෙන් කය වශයෙන් බලු වැඩක් කරලා දැම්ම තේවර කැමැත්තක් කරලා දැම්ම එදාට බල්ලේ කෙනේ හේතු නැන්නා බල්ලාගේ ඵලය හම්බ වෙන්නේ බලු වැඩ වෙයි නිදාසෙ නෑ උඹ හරකෙක් වෙන්න කැමති නැහැ. හරකෙක් වෙන්න දෙන හේතුවට කැමති. හේතුව කැමිතා කල් කොච්චර හරකෙක් වෙන්න ඉවා කිව්වත් ඵලයට කැමති නැහැ වෙන්නේ නැහැ. හරකෙක් වෙන්න උට හේතු දිනා ඵලයට හේතු දිනේ. අපිට ඒ අන්දරව ඉපාන. ඒ අන්දරව හතරන හේතුව හොයලා. අන්නේ හේතුවේ ආදීනව දැකලා. අසාරත්වේ දැකලා. ඒකෙත් ඉන්නේ අවල දැකලා. ඒ හේතුව පිළිබඳ කැමැත්ත දුරු කරනවා. ඒ බැලුවේ චන්දරාගයක් නැත්නම් ඒකෙත් නිරෝධය. චන්දරාගය නිරෝධන සංහා නිරෝධයි එහෙනම් උපාදාන නිරෝධයි එහෙනම් භව නිරෝධයි එහෙනම් ජාති නිරෝධයි මේ ජාති එකත්ම ඉතින් බලන්නේ ඔබ තේරුම් ගන්න ඕනේ අපි ඉතලම කරන කන්ද කැමැත්ත දුරු කරගන්නේ ඒ හේතුව කැමැත්ත දුරු කරගත්තාම ඒ අවස්ථාවේදී ලැබෙන ඵලයේ ලැබෙන හැටියට ඒ හේතුවෙන් අහිරයි ද අවස්ථාව ලැබුණොත් හැරෙනවා මර දැම්ම වේක හම්බුණා එහෙනම් මුළු ජීවිත අවසානයේ කාල දෙන්නේ බැරි වුණා නම් ඊළඟ අධ්‍යාපනයට උපාදානයක් වෙලා නැහැ තන්න අනේ කැමති නැති නිසා. සඳරාගින් ඉදිරියයි. පුරේ යටි පදක් ඉන්නතු වෙලද. මෙහිමයි හතර ගමනින් දුකෙන් නිදහස් වෙන්නේ. පාපයන්ගෙන් නිදහස් වෙන්නේ. නිදහස් වෙන්නේ පාපයන්ගෙන් නිදහස් වෙන්නේ.